පාත්‍රී දහය ස්වාධීන පැවෘති සමගින් ඔබහමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රතමේ නවධානය ප්‍රවෘතිී සිරස් තලවෙත කොරෝුණ පොකුරට අදත් දෙදහස් තුන්සිය අසූ හයක් එක් වෙද්දී එක් දහස් දහසයක් සුවය ලබයි ප්‍රාමසාන් වතාවත් ගෙදරසිටම කරන්න සෞකයෙන් උපදෙස් අද වත්වේසිට චරන සීමමා දැඩිවෙයි යලකන්නේට අවශ්‍ය පෝරතුක සියල්ල පවතින බවට හුෂි ඇමතිී අහින්දානන්දගෙන් සහතිකයක් ඒශ්වායල පලස්තියන යුදගැටුම් උග්‍ර අත. අද දිනේ කොෝණ ආසාධ තයන් දෙදහස්තුන්සේ අසු හයිදනෙක් අලුතින් හඳුනා ගත්තා. එ වගේම මේ වරසය ආසාධන වෙලා හිටපු එක්දහස් දහසය දෙනෙක් පර්ණ සුවේ ලබල ත්‍රෝහල්වලින් පිටත් වෙලා ගිය. රටින් වර්තාාවන සමස්ත ආසාධිතැන් සංඛ්‍යාව, එකක් ක්ෂ තිස්තුන් දහස් හාර්සියස හතරක්. විසිහතර දාස්තන සසි ඇත්තේ හත්දෙනෙකු රහල්වල ප්‍රතිකාරලබනවා. මේදක්වා සුවෙලා බඇති සමස්ත සංඛ්‍යාව එක් ලක්ෂ හද්දහස් හයසේ පනසාහතක්. කොරුණා ආසාධනෙ විසිටි විසිත්තුන් දෙෙනෙකු ඒයතිනේ මේ අමත් සමක, කොරුණ මරණ සං්‍යාව අටසය පනාාදක්කා ඒලකයා, මේකිය පිරිස අතරකාන් තවන් අටතෙනක සහ පිරිිපුද්ගලයන් පාලස්තෙනෙකුබෙනවාා. රුපියල්මිියේන තුන්සිය අසූ හැයක් වටිනා, ක්න් සැප උපරණතුකයක් අමාත්‍ය පවිත්‍ර වන්නාර් චිමාත්මික භාර්තීම සෞක්‍ය මත ශේතී සිදු කරුුණා ලෝක බැංකු අරමදුලේ කොවිට මර්ධනය සඳහා ෂණික ප්‍රතිචාර සහ සෞඛ පදති පෙර සූදානම් ව්‍යාපෘතියයි මෙම උපකරණ ප්‍රධාන කළේ. කොවි රෝගය වැලදන රෝගීන්ගෙන් යම් ප්‍රමාණයක් තාම අසා දෙතත්වයට පත්ත ඔවන්ට පාවිච්චි කරන්නට තියෙන උපකරණය තමයි මේ හයිලෝ ක්ජන් මින් දැනට අපි සතුව හයිෆෝක්න් මින්න් තුන් සේ පණහ පමණති වෙන යිලෝ ක්ජන් මශිින් තුන්සේ පහක් නියවන විට අපි ඇනවුම් කරලා තියවා. ඊට අමතරව තවත් මේ හයිලෝ ක්සින් මශින්ස් හත්සියයක් ෝඩගල්ල තියෙන ඒ අනුව අසාධ තත්යේ රෝගීන්ට මේ උපකරණ භාවිතා කරන්නය තුළ අපට විශාල සහයක් රෝගීට ලබදන්න පුළුවන් කියලා පමිශස්ක සෞක්‍ය රක්ෂිත ක්‍රබේදන් අනුගතව රමසාන් උත්සවේ ආගමික වතවත් සිදුරට ආකාර පිළිමඳ පොළප පැවැති මත්‍ය හමමුකද පැදලිෙරුණා නයවුරුද්දයි. මස්චිදවල ඊත් ප්‍රයාස් කරන්න අනුමතිය නෑ. ඒ වගේම ඊත් ප්‍රියාශක නස්චිත්වල විතරක් නෙමෙයි කිසිම තැනක හෙක්්‍රස් වෙලා ඒක කරන්න පෙළමන්න එපා. තැනි තැනන් තමන්ගේ පවුලත් එක ගෙවල්වල මක කරගන්න හනවශ්‍ය විදිට ශොපිං යන්න පෙළමන්නත් එබා මේය අවරුද්ධේ ඊීද උත්සවය අපි හැමෝම ඉතාමත් වගකීමෙන් සහිතව සමරලා මේ කොවි වසංගතය පාලනය කරගන්න ශ්‍රී ලංකා රජියයට සෞඛ්‍ය අමාත්‍යංසයට අපි උදව් කරමුක්. අද රාත්්‍ර කොළහ ඉදන් හෙට අලුියම හතර වෙනකං සමස්ත දිවනට බලපයොත්වන පරිදි සංචරන සීීමමාක්‍රාත්ම වෙනවා. එඒ වගේම හෙට රාත්ත්‍රී එකොලහහි ඉදන් සනඳදා අලියම හතර වෙනකක් නැවතත් සංචරන සීමමාක්‍රයක්ත්මක වෙනවා කියලා යොද හමුදදාපතිවරයායක් ප්‍රකාශය කලා මෙ අතරේ තවත් ්‍රමි හරියසම් සහ ප්‍රදේශ කියපයක් අද උදස ඉදන්නන් හුද කලා තත්වයටට පත් කියරුණ. දින සංචරන සීමමා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී එකොළ එෙහි සිට හෙටු දැසන හතර දක්වා. හෙට වාත්‍රී එකකුෙහි ට දහත්වනි සදුදා අලි මහත්‍ර දක්වා අකන්්ඩව සමස්ත දිවෙනටම සංචරන සීමම පනවතිබෙන ප දහත්වන සදදාසිට ලබනති සෙක්ව දා දක්වාක් සෑම දිනක රවාත්‍ර කොලහහිසිටල මත දක් සංචරන සීම ක්‍රියාත්මකයි. සංචරන සීමමා ක්‍රියත්මක නොබන අවස්ථාවලදී. අතවශ්‍ය කාර්යන් සඳහ දෙවසින් බැරවයාමට ජාතික හැදුරුම් පති අවසාන අංන්ගේ පදනම් කර ගනිමින් විශේෂ ක්‍රමවේදයක්ක්‍රියාත්මක බව ොලි ධ ප්‍රශක නෝචි පොලිස්පති නිතිකඥ අජි ත්‍රෝහණ මහතා පවසනා තැන් අද දිනේදී ගමන් කර හැකි වන්නේ තමන්ගේ හැඳුරුම් පතේ අවසාන අංකය දෙක හතර හය හෝ අට තියනට පමණ. බිින්දුව නැමති අංකය ඉරටු අංකයක් ලෙස් සලකනවා හට දිනය දහතුංවනි දදිනිය එට දිනේදී ගමන්කිරීමට හැකියාවක් ලැබෙන්නේ තමන්ගේ හැඳුරුම් පතේ එක තුන්න පහ හත නමය මේ වගේ අංකතියනයට විතරයි එම කාලේ තුළ අ්‍ය සේවාවන් පාත්ත්වාගනයාම සඳහා පමණක් අදාළවාහන ගමන් කිරීමට හැකියාවක් තිබෙන ඒය හැරෙන්ඩ වෙන කිසිදු ආකාරයක වාහනයක්කට හෝ යම් තැනැත්යෙකට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන නෑ කකිසි වෙතත් මේ කාලය තුළ යම් තැත්තෙකුට රෝහල් ගතවෙන අවශ්‍ය නම් එවැනි කටයුත්තක් සඳහා ෂනිිකවම රෝහල් ගතවීමට නැත්නං යම් අසනීපයකට ප්‍රතිකාරයක් ලබා ගැනීමට අදාළ ලගමැති රෝහලක් වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා කෙස වෙතත් මේ වන විට බස්නාහිර පලාාත තුළ එන්න ත් කිරීමේ වැඩපිළියවෙලක් ක්‍රියාත්මකෝනු බනවා. ඒයා අනුව තමන්ගේ ආසන්නතම එන්නත් කරන මධ්‍යස්ථානයට, ඒ සඳහා කැවෑඇති පුද්ගලින්ට ගන්කිීමට හැකයාාවක්ති වෙනවා පිළියන්තල කොළමුන්න පන්සේ හත්තෑඇතුන සහ මාම්පේ බටහිට පසේ හඇත්තෑ හතරය ග්‍රහම සය වසම් අද දැස්සන හතයිත හ සිට හොද කලා කරති වෙනවාා මහබගේ පොලිස් වසමේ ඇල පිටවල නවම් අහරගම සහ මුුල් පොකුණ ගමේ මගුල් පොකුණ පාර ප්‍රදේශයද හොද කලා කරඇති බයි ඉන්නේතනය කරන්නේ ගල්ල දිස්ශ්‍රික්ක ීමමදුව දෙක්කමුර. එක සේ හැටපහා ග්‍රම සේවසම් සහ අහංගම අටානිකත එකසේ හැටහය බී ග්‍රමසියවසම් හුද කලා කරති වෙනවාා පැල් ඩල්ල දොඩ ගස්වෙන්න එක හ. සහ ගොඩගම එකේ හත්තයි එක බී. හොද කලා කළ ග්‍රාමසසිය වසම් අතරබනපා. කහත්ත කට්ටන්ගේ අංක තුනකොටස එකේ හැට නවේඒ ්‍රම සයවසමද හොද කලා කෙරුුණා සරිය වැව සුරව නකරේ එකේතුන ග්‍රම සය වසමද හොද කලා කරති වෙනපා බුලත් කොහො පිටිය උඩ පොත එකේ විසිට ී සහ කැන්දාව එකේ විසිට ඒ ග්‍රමසසියවසම් හොද කලාෙරුණා. ශ්‍රල කවි සිට කිසිදු ගුවන් මගේකුට ඩබයිකේට් ඉතාලිය මල්දිවන සහ සිංගපපුරු යන ගමනාන්තවෙ යාට අවසර ොලබෙනා. ගුවන්තට පොල සහ ගුවන්සේ වසමාගම පවසනවා මෙම තීරණේ ලබන තිස්සෙක්විනිදා දක් වාක්‍රියාත්මකයි ඇතර ඒ මධමරාත්වයේ සිට පලත් අතර සංචාරණ සීමමා ක්‍රාත්මක වනවා සෞඛ්‍ය මාර්කෝපදේශ ැඩිල සනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පලාාත් සීම අතර ගමන්කිරීමට අවසරහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යංෂයේ නිේදනය කරනවා සෞඛ්‍ය සේවා පොලිසි හත්‍රවි හමුදාව අත්‍යවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශෂය නිල්ලදහරින් අත්‍යවශ්‍ය සැපියුම් බෙදාහරින්න අත්‍යවශ්‍ය සේවා සපයන්. පවුල අසන්නතම සාමාජිකයකුගේ අවමංගල්යක් සඳහා විදේශකතවීම විදේශකතවසිට පැමිණීම හෝ ආනයින අපනයින කටයුතු සඳහා අවශ්‍යසේ වන් සඳහ පමණක් පලාාත්සීමමා තුළින් ගමන් කිරීමට අවසර හිමි වනවා. සබරගමූ පලාාතේ අවශෂ්‍යදාල විසල් හැර සියලු වෙෙනදල් පස්සරුහතෙන් පසු සා ැීමට තීරණය කරති වෙනවා මේේමස ධහත පහල වහා දහස යන දිනවල අ්‍යවශ්‍ය වෙලඳසල් පමණක් විවෘත්ත කර තබන බවයි සබරගමූ පලාාත් සභභ නිබේතනය කරන්නේ. අතර පලාත් අතර සංචරනසීම පැවීමහේතුවෙන් දුම්ප්‍රිය දවනේසීමක් කළද රැකයා සඳහා පැමිණෙන්න්ගේ පහසු වෙනුවෙන් පිට පලත්වල ට කොළඹ දක්වා අතර දුම්රේ කිහිපයක් දහවනට එක්ර ඇති බව දුම්්‍රිය දෙපාර්තමන්තු පවසනවා. හෙටදිනේ සිට මහනුවර සිට දුම්්‍රියකුත් මහවසිට එක් දුම්රියකුත් හලාව සිට එක් දුම්රියකුත්, විලියක්ත්තේ සිට එක් දුම්රියකුත් රමුක්ණ සිට එක් දුම්රියෙකුත් දාවනය කිරීමට මේ වනට කට සිදු කරලා තියවා. COI-19 ප්‍රතිශක්ති කරන වැඩසතහන අර්ථේ දසලක්‍ෂයකට ආසන්න පිරිසකට මේ වෙනකොට එන්නත් ලබාදී ලතියෙනවා. අදත් ස්ථානු රසකදීම එන්නත් ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු කරුණා. ස්ට්‍රසනකා කොවිශල් දෙන්නතේ පළමු මාත්‍රාව, නවලක්ෂ විසි පදහස් දෙසේ හතලස්තෙනකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛාව, දෙලක්ෂ විසි එක් ටහස් තුන්සිය හැට අට. සයිනුාම් එනතේ පළමුවාත්‍රාව හැත්ත එක්දහස් දෙසිේ තුන් දෙෙනකුට ලබාති තිබෙනවා. එහි තෙවෙන මාත්‍රාව, නිදහස් හරසය තිස් බස් දෙෙනකුට ලබාතිී ඇති පවයි ෞඛ්‍යශ සඳන් කරන්නේ. පපුටනනික් වන්නතේ පලමුවාත්‍රාව එකුස් දහස්තුන්සි තිස් අට දෙනකුට ලබදී තිබෙනවා. එන්නත් කරන වැඩසටන සාර්ථකව අක්ඩුව ක්‍රියත්ම කරන බවයි සෞඛ්‍යංශ අවධරය කරන්නේ. පෙටෝටේ සෞක වත නිල්ධරරි කාරයාල දීද එන්නත් කරන වැඩසහ නක්ෂතු කරුණා. එමටේතු නිරක්‍ෂණ කිරරිසඳහා යොදහමුදාපතති ජනරල් ශවින් ්‍රසිල්ව මහතා අද පමිනිියා. එන්නත් කරනය කරන අතර තුර පසුගිය සතිය තුලදී අමකිසි ආකාරයක එන්නත් කරන කරන ප්‍රමාණය අඩුපාඩුවත් දැකපු ඉන්දා හැකික්මනින් රටේ ජනතාවට එන්නත් ලබාදීමට තමයි අවශ්‍යතාව වනේ. එතිේ අනුව ජනත්තුමා ත්‍රවිධ හමුදාව සම්බන්ධ කරගෙන එන්නත් කරනය කරන අරුන්ට සහයක් වෙන්න කිය. ත්‍රිවිධ හමුදාමේ සඳහා යෝදාගන ලැබු අයේෙදි නේද. ඒය අනුව තමයි ත්‍රවිදධහමුදාවේ යෙදියේේදී ටේ පනත්දදාාවට අධි සංක්‍යාවකට හෙන්න්නත් කරන කර ගැීමට හැකයක්ක් ලැබනේ අද දිනත් අහිර පලාතේ දහමුදවික්. පහළොවක්ඒවාගේම ගුවන් හමුදායින් තුනක්ෂ නවි හමුදායින් දෙකක් වශයෙන් ස්ථාන විස්සක් ත්‍රිවිිද හමුදාව සෞඛ්‍යෂේස්ත්‍රලට සහය වෙනවා එන්නත් කරුණය කිරීම සඳහා. දුනකොඩට සෞකඛ්‍යවයි නිල්දාරි කොට්ටාශී පිරිස් වෙත එන්නත් ලපාතිීමම එම කාරල්ල පරිශෂේදීසිදු කරනවා. වැඩි වශයෙන් කොවි ටෝකින් වාර්තා වූට C. ග්‍රාමිල්ධාරි වසසඳහා ප්‍රමුකත්වේ ලබාද ඇති වයි මාර්න සෞඛ්‍ය පරිීක්ෂකරුන් ප්‍රකාශ කළේ. දුවල සහ බත්තර ුල්ල සෞඛ්‍ය වයි නිල්ධරීකාරයාලවල මෙහි විමින් එන්නත් කන වැඩ පිවෙල අද දිනේත් ක්‍රියත්මකයි. පැළවත්ත මෛරපාද පිරිණේදී එන්නත් ලබාතීම සිදු කරුණා. මිරිකම සෞඛ්‍ය වයිත නිල්දාරී කාරයාලේද හාරිසයකට වැඩි පිරිසකට එන්නත් ලබාතිීම අද සිදු කරුණා. තුුව සෞක වයිති නිල්ධරේ කාරයාලේ හේවීමෙන් අදදිනේදත් එන්නත් ලබාතීම සිදු කරුණා. පසුගිය දිනකීපේතීම එන්නත්ගන බඩ ටහන සාර්ථකව සිදු කරනු බව ගොත්තදුව පරිපාලන මජනසෞඛකි පරික්ෂක, නලින් ෆුන්සේකා මහතා ප්‍රකාශ්ශ කලා. නාවල බටරිසා නැගරීම මෙම කොස්සත් වයන ග්‍රමසිය වසම්බල පිරිස් වෙනුවෙන්. එන්නත් ලබාතීම සිදු කරුණේ නවල සිද්ධාර්තා රාම හාරස්ථානේති. හර ප්‍රදශ ේකම් රලහිදීද එන්නත් ලබාදීමේ වැඩ සිධාන අදක්‍රියත්ම කෙරුණා. යලකන්නේය වෙනුවෙන් අවශ්‍ය සියලූ පොහොරතුක ආනෑනය කර ගබඩා කරලා තියෙනවා කියලා. හිදනන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. සියලම ප්‍රදේශවලට හිඟකින් තොරව පොහර ෙදාහැරමේ ක්‍රියාවලියත් අණ්ඩව සිද්ධ කරනවා කියලායි නනාවලි පිටිය පැවත් වු මාධ්‍ය හමෝකද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. වී ගවියට කිසිදු ියක් ඇති කරගන්න වශන යල කන්නන්නේට අශ මට්‍රෙක්ට තුන්ලක් සසු බඳහා සියලම ගවිජනසය මධ්‍යස්ානට ඇලතිවා කිසිම වී ගොියකුට යල කන්නේ කිසිදු පොහර හිගයක් ඇතිවෙන්නන්නේනෑ. wartawan ි හ ක්ෂ . මාබුලගේ දිනති මෙලැන් මාබුල හවත් උරුජවා නැමති අපරාධ කල්ලි සාමාජකයා පොලිස් වැඩි ප්‍රහරයකෙන් ජීවිතක්ෂයට පත් වනා. අතරංගට ගෙනසිට මේ පුද්ගලයාගෙන් කරපු ප්‍රශ්නකිරීමකින් පස්සේ යම් සෝදිසි කිරීමට නවගම දුරහමල පදේශ රැනිගේ අවස්ථාව ඇතුු ද්ධක ම මේ පුදගලයා පොලස් වැඩි ප්‍රහරයකෙන් ජීවිතක්ෂයට පත් වුණ. මහ එම ප්‍රදේශයේ දස් පහල් සිට ද ස් දහනේ වර්ෂය දක්වා සිද අපරාද ගන්නාවට සබන්ධ යිකු බෞටයි වාර්තාාව වෙන්නේ. මේ සකරු අඩංගට ගැනීමෙන් අනතුරුව ඕගගේෙන් විධ අප පරාත් සම්බන්ධයෙන් ප්‍රශ්කර තිබෙනවා එඒවාගේම ඒ දිනේදදි. එසේ ප්‍රශ්ට රීමෙන් අනතුරුව ප්‍රකාශයක් සටහන් කර මෙම සැකරු නවගමුව පොලිසවසේ වදරා මුල්ල ප්‍රදේශයට රැගෙනගේ අවස්ථාවේදී ඇතිූ සිද්ියකදී. ොලිසි සින් බලය පාවිච්ච කිරීමක් සුදු කරතිබෙනවා ගිනා විභාවිතා කරමින් මේ සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයගේ අධීක්ෂණය අර්ථේ මෙම මරණය සම්බන්ධය නිවිර්ශණයක් ආරම්භ කරතිබෙන කඩුවල මහිත්‍රත් අධිකාරණයට දන්නවා මහහිතතාත් පරක්ෂණයක් පැත්වීම නමිතයි. ඉන් පසුව පශ්ාත් මරණ පරක්ෂණයක් පැත්වීමට නමිතව තිබෙනවා. කොරුණා වසංගතය හමුවේ අපි වාදබේද පැත්තකින් කියේලා බෝම ශක්තිමත්ව අභියෝගයට මූුණ දෙන්න ඕන. ියෝගට ොිය මහදීම අමුණින් ආරම්භ කරනු, සැමට සමසිතින් කෝවිට් ප්‍රතිකාර පාසුකම් සම්පාදන ජාතික ක්‍රයාානුතය අකණඩභ ක්‍රාත්නකයි. එයටත ඉදිකල නව තවකාලික වාටතු සෞඛ්‍යංශිවිත භාරදීමම දෙවීන පුරා අද සිදු කරුණා. ්‍රලාලකාකපදජචට පරමුණේ නිර්මාතෝ බැසිල් වාය පක්ෂමතාගේ සංකල්පයකට අනුබයි කොවිි් ප්‍රතිකාර රහල් ආශත්‍රීත පහසුකම් බැඩදුණු කිරීමේ ජාතික ක්‍රියන්විතය ක්‍රියාත්මක වන්නේ. එයායට තේරෝහල් දහතුනක් කාශ්‍රීත එදිකළ නව තාවකාික වාටු සංකීරණ බහරදීම අද දිව ඉන්න පුරාසිදු කරුණා. ේ අටතේ බතුපිටිවලමෙනුවන්කොට ගහවත්ත මේරික මහාපාන දුරාන මෝලිකරෝහල් දබදනිය මහරෝහල කොස්ගම පිබුර නවගම යන දිසාරෝහල් වලද තවකාලික වාට්ට සංකීරන අදවරෘත්ත කරුණ. ෙම ක්‍රියන්වෙතේ පළමු වැඩ සහන පවැත්තුනේ දැගින්හිර කොල මූලිකර හලේදී. බෙම සියලුටයුතු බැසිල් වාාපක්ෂමහතාගේ රජු අධක්ෂනීම් සිද වූ අතර ශ්‍රී ලංකා පොදුචන පෙරමුණේ හැවමින් පක්ෂ අරමුදල් හා මහජන ආදහරමත ඉදිකිරීම් කටයුතු සිදු වුණ. එම අවස්ථාවට අවත්තෙර් ආචාරය සරත් වරසේක ශ්‍රීලංකා පොදුචන පෙරමුණේ මහලෙකම් පාර්ලිමේන්තුමන්ත්‍රී ඩේතිකඥ සාගරකායව සම්හා ජයන්ත කටගඩ හා ප්‍රතිපොදු ගොඩයන පර්ලිමේන්තු මන්්‍රවරන්දු එක් සිටිය. මේ රජයකරගෙන යන විශාල වැඩපිළිවෙල්ට දායිකත්වයක් හැටියට දේශපාලන පක්ෂයක්ක් හැටියට ශ්‍රී ලංකා පොදජන පෙරමුණ අපි අපේ අරමුදල් යොදලා. දහතුන හඳන් පණහගානය යුතුවාටු දහතුනක් ලබා දෙන්න කටයුතු කරනවා සහර තැන්ගල තව වැඩිපුර ඉල්ල තියෙනවා අපි ඒ එකටත් අවශ්‍ය කටයුතු මේ වෙනකට තිියලු කටයුතු කරගෙන යනවා තාවකාලික වාට්ටුවත් හඳන් මෙට්ට මදුරු දැල් සහ වෛද්‍යවරුන්ට අවශ්‍ය වෙනත් උපකරණ බොහොමයක් අපේ පක්ෂය විසින් මේ වෙනකට ලබාදීලා තියෙනවා දින දහයක් ඇතුළට ඇඳන් දහදා ලබාදීමටත් වැඩ පිළිවෙලක් මේ වෙනකොට ගරු නාමාරාජපක්ෂ ඇමතිතුමාගේ ප්‍රධන. ඒ ඩ පිළිට ඉතා සාර්ථම කරගෙන යන. කොි ඩාසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම කටයුතුවලට මේ මහඟු පිටහලක් ව එක ලි බලාපරොත් වය තුදවක් කලි කරගෙන ඒක්‍රාවල දවදව ශක්තිමත්ව කරගෙනයන්න මේගේ දායකත්වය ලබදදිව පිතාමත්ම හෙලින්ගේ කරනවා. භ්‍ය අතර දමදින මූලිකර හලේ ඇදන් පනහක් සහිත තාවකාි කොරුණාව වටව අද විවෘත්ත කරනේ මාතවරුන් වන නමල් ාජ පක්ෂා ජොන්ස්ටන් පනා දයන මහත්තවරුගේ ප්‍රධදනත්වෙන්. පැහතලි සටක් වැනි කෙටිකාලයක් තුර මෙම සංකීර්ණය සාධනම කිරීම විශෂත්වය. යතර නාරම්ල පහම හවස් ෘත්තය පුහුණු මධ්‍යථනය කොවිට ප්‍රකා මධ්‍යස්ථානයක් ලෙසි යදාගැනීම සඳහ ඇතිට කඩ අමත්තති නාමල් රා්‍ය පක්ෂ මහතාස්වා පැලවා අවත්තේ චොන්ස්ටන් පනාාධදු මහතා හා පාලිමින්තුමන්ත්‍රීවරන් වන සමන්ත්‍රිය හෙරත්හා ශාන්ත බන්ඩාරයන බහත්තවරුන්ද ඊට එක්ව සිටියා. පානතුර මූලිර හේ කෝවිට් ප්‍රතිකාර තාවකාලික වාර්තු සංකීරණය විවරුත්ත කෙරුණනි බස්නාහිර පළත් හිටපු සෞ කැමති ජකත් අංගකී බහතාකි අතින්. සෞඛ්‍යකාර ම්ඩලේද ඊට එක්ව සිටියා. ොවි-19සාධයන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබදීමේ අරමුණින් ක්‍රාත්මක අමාත්්‍ය නාමල් වජපක්ෂමතාගේ සංකපයක් වන දින දහයින් ඇදන් දස දහසක් ව්‍යාපෘතිී නිමකල ඇදන් ඒ ප්‍රතිකා මධ්‍යස්ථානවලට ප්‍රධනය කිරීම බෙවන විටාරම්භවීති බෙනවා. ජාතික තරුණු සෙවස්ස වහව ඇදන් තුන්දහස්සාරසියක් නෙපදවීම කටයුතු ආරම්භ ක රඇති අතර, කුරුණෑගල ඉබ්ාගමුව පොල්පිතිගම පන්නල දෙකවැරටිය කොබිකනයඇතුළ මධ්‍යස්ථාන පහළවක්තුළ ඒවා සැකසෙමින් පවතිනවා. ල්ල හුණු ද්‍යථාන නිීක්ෂණ චරිකට අමාත්්‍ය නමල් රාජපක්ෂ මහතා අද එක්පුුණා. ජාතික වෙසක් උත්සවේ වෙනුවෙන් නිකුත් කල සමරු මුදරතුන මුල්දින කවරය සහ සහිවටන පත්්‍රිකාව අග්‍රාමාත්‍යය මහිද රජපක්ෂ මහතාවත්ත පිරිනමීමටයතු කෙරුණා ඒ අමාත්‍යක ෙි රමුක්වැල් මහතාගේ ප්‍රධානත්වේ. බෙවරල් ජාතික වෙසක්කුත්සබේ උතුර පලාතේ පිහිටි අයිතිහාසික නාගදී පරජමහා විහාරස්ථානයකේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නීමිතව තිබුණා ඇුෝ ජාතික වෙසකුත්සබේ සමරමුදර සඳහ යිතිහාසික වටිනාකමකින් යුත් උතුරුහා නැකිින්හිර පලාත්වල බෞද්ධ සිද්ධස්ථාන ජොතා කෙනනතිබෙනා වෞන්‍යාව සපුමල් ගස්කඩ විහාරය යාාපනය කදුරුකොඩ විහාරය සහ වෞන්‍යාව මඩුකන්ද දළදා විහාරේ කේන්දු්‍රකර ගනිමින් මුද්දර නිර්මාණ ශිල්පී, පාලිත ගුණසිංහ බහතයි සමර මුද්දර නිර්මාණය කරතිබෙන්නේ. රුපියල් දහය, රුපියල් පහලව සහ රුපියල් හතලස් පහයන ටිකම්බලින් යුතු මුදරතුනකුයි බලෙස නිකුත් කරතිබන්නේ. ගංකාාරාම විහාරාධි කාරරි, ආචාරේ පූච කිරින්දේ අස ජීස්වාමින් වහන්සේ ඇතුළ මහසංගරත්තේද. තතිමහචාරිචිල් පිරිස් රාච්චි අවත්‍ය ජිත්ිවට කබ්ාල් යන හත්තුරු නැතු පරිසක්ද මෙ මවස් තාවට සහ බහකිවී සිටියා. පවතින කොරණ වසංගතය ගැන සාකච්ඡා කරන්න සරපක්ෂික සමුළුවක් ඇඳවන්න කියලා විපක්ෂයෙන් කරන එල්ලීම පිළිබඳව මධ්‍යහම ක්කේ පෙකදීම මෙවිදියට අදහස් පල වුණ. ලිකිතව ජනාධිපතිවරයාට දැන්නවා අපේ සහයෝගය දෙනවා කරුණා කල සර්වපාක්ෂික සමුළුවක් ැඳවන්නේ මේ අවුරුදු එක හාමාරට ම පිය දෙසරය ඇැෙවී ඇයි විපක්ෂ සහයෝගගේ ගන්නත්තේ. සර්පාක්ෂ සමුළුවක් ැඳවන්න කෙන ඉල්ලීම ආණඩුව ඒ පිළිබඳ ටීන්දුවක් කරගෙන කට දැනුන්දේ. න විපක්ෂයේ විසින් කොවිද්ඩානමේ වසංගතය ඇතිම ලදන් වසර එක මාර්කට ආසන්නයි. මේ දක්වානම් ඔවුන් සතුවේ ජාත්‍යන්තර සබත්තා කොවිඩ්ඩානාවේ මර්ධනි වෙනුවෙන් අපට ලබාදීලනන් නෑ. විපක්ෂය ඒ සයෝග ලබාදෙන්ට සූදානන්නන්. ආණඩුව ඉතාම කැමැත්තිෙන් ඔවන්ගේ සයෝගෙ ලබාගන්න සූදනන්. සමග ජනබලවේගේ කිව්වා මේ ජාතික විවසනයක් හැරියට සර කලා. ජනාධපිවරයාකමැතිවරයා විපක්ෂණයකවරයා. ඇමතිවරු ක්ඩායමක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පස්සනෙක්කෙන් සමන් විත කණ්ඩායමක් කරහ මේ තීරණ ගණ්ඩ කියලා. අපි කියන්නේ රජයත්යෙක්ක වැඩ කරන්න අපි මේ අවස්ථාවද සම්පූර්ණම සූදානමෙන් ඉන්න. තීරණ ගන්නකොට ඒ තීරණ ගන්න ඕනේ විද්‍යාත්ම ලෙස නැතුව මිත්‍යාව එමත්දත්ත් අදේශපාලන හේතුවක් නිසා ෙයි. මීතන සවර පක්ෂ මුළල ගැ විගඩක්. ක්ෂ හතලියෙ විතර නායක නවා අසුවක් විතර උද දාහතතු තරෙක්ක නායක්කන විනාඩිතුනතුනතාාරන පටගන්නවා. ඉවර වෙනකොට එන ගමන් තීවකට්ටකක් දිලෙන. ඔන්න සරපක්ෂක් ක සම ඇති මේ දලෙ සම ජ ලවේගේයා අයට ඇති සිත් පේම දාසරගේ ඉල්ල ඔය සභහවාමේ විනාඩියත්දක කතාරන්න. එන්නකොට මාදිර කට්ටකදදිලෙන් ඔය පේමදාසගේ හැටි. අපේ අදසවෙන්නේ එවැනි ලොක්කු සමමුලු නෙවේ. ඉද යාන්ත්‍රනයක පංගුකරුවන් තමයි දීතුන් සී ලංකා පාලිමේන්තුවේ ස්සල්ම මේ කෝවිත් ගෙනන කතාග ජනවා යා සි ි ත්තුව ව පච්චතිනට බරගන්නාව පාලිේන්තුවේ ොයිද කතාග ද අතය කතා කරල වඩක්ට අප කියන්න එන්නතගෙන්න්න. වැඩබැරි ටසල් ටික ගයාාන්ඩු හිටපු ඔළුගේ නොහැකාව වහගන්ඩ නොයෙක් දේවල් ප්‍රකාශ කරන මේ කාලකන්නේ විපක්ෂය බලන්නේ නැති වැරදි හොය හොය පුරු බේගල් අතෑරර මේ කරන වඩේ කඩක්ප පල් කරන්න. ුර කුේඇදත් මුණ විදිහට මඩ ගැහැබුවත් කොවිට ප්‍රශ්නත් අපි තාම සාර්තුක අවසං කරලා මේ රට සෞරධන් කටයුතු සීගන් දියට අරයි යනමයි කියනෙක පැහැදිලිම ගියන්නන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා විදිහයට වෛද්‍ය නිහල් ජයතිලක මහතා පත්කරලා තියෙනවා. යිද ල් යිතිලක මහ මි පි ශ්‍ර ලංකා රප හහි න්ස්ථාව සබ ර ධර්මි ට අතර ශ ලංකා ්‍රමති අත ස සද පත් කරතිබෙනවා ශ්‍ර ලංකාක ප්‍රමති ත ප ප ර මහ එම දරේෙන් ඉල්හසීමමත් සමඟයි නිහල් ජයිතතිලික මහතා එම දුරයට පත් කරතිබෙන්නේ පවතින අධික වර්ෂාවත් එක මේ වෙනකොට උඩවලව ජලාශයේ බාන්දුරටු තුනක් බවෘත කරලාතියෙනවා. ඩවලව ජලාශයේ පෝෂික ප්‍රදේශ වන සමනල වැව කල්තුට හතු මුල්ල බලංකනන පදේශවලට අධික වැස ැබවිින් පවති බා. ඒහේතුවන් උඩවලව ජලාශයේ ජලමටම සේක්‍රීන් හලයා අමත්සමකයි ඒ රාස්ත්‍රී සිටවාන්දුුරට වවරෘත කරතිවෙන්නේ. ජලය ගණ අඩි හදදහස්තුන් සයක් පැකින් වලේ ගත මුදහරම පව ඇමිලි පිිය මහවැල අධිකාරව කායපාර ඉංජනේර සුචි ුණනසේකට මතා ප්‍රකාශ කළ. එසමගින් රාප්‍රිය දාහය ස්වාධයන පෝතිමනිව. දවසනනවා ප්‍රතිකාශයෙන් පස්සුව විමුසම ශෂාන්ගය බලාපොරතු වන්න ස්ුරාප්‍යය අයිපේම. අද දෙවිවරුන්ගේ දවස මෙහි පිට ඉන්න සැබෑම දෙවිවරුන්ගේ දවස. මේ දවස්වල මිනිස්සුන්ගේ හුස්ම වෙනුවෙන් තමන්ගේ හුස්ම කැප කරලා ඉන්න! සැබෑ දෙවිවරුන්ගේ දවස. මල් පහන් පූජ කරන පළතුරු වට්ටිතිලා යදින! නොපෙනෙන්න්න දෙවිවරුන්ට වඩා මේ දෙවිවරු අපේ ජීවිත සුවපත් කරනවා. හුස්ම දිිඳක් ඉල්ලලා ඇදදිෙන මිනිස්සුන්ගේ ජීවිතවලට හුස්ම දෙන්න මේ දෙවිවරු කරන කැපකිරීම මේ පුංචි විමසුමකින් විදරක් කියලා නිම කරන්න බෑ! ඔවු! අද ඒ දෙවිවරුන්ගේ දවස! ඒකයන්නේ ජාත්‍යන්තර හෙදදිනය. නයිටංගේල් ලෝකෙට බිහිකරපු පරපුරේ දිනය! අපි දකිනවා! ඊටත් වැඩිය අත්මිදිනවා! කොරෝුණා මාරයාගෙන් මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න දොස්තරලා කියන දෙවිවරුත් එක්ක එකතු වෙලා! හරි හරියට වැඩකරන සැබෑ දේව මණඩලය තමයි මේ හෙද හෙදිවරු! හොඳටම දැනෙනවා! හොඳටම පේනවා! හරිම වෙහෙසයි! වචනයෙන් කියාගන්න බැරිවෙහෙසක්! ඒ ඇස්වල තියෙනවා! ගෙදරඉන්න තමන්ගේ සැමියා! දරෝ! අම්ම තාත්තා අමතක කරලා. ගෙදර ගිය දවසක් මතක නැති. රාජකාරිය දේවකාරයටත්මඩා ඉහලින් ෂ්ට සිද්ධ කරන දෙවිවරු වෙනින් කවුරුත් නෙවෙයි. ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම කොරෝණාවෙන් ජීවිත යදින මිනිස්සුන්ගේ ජීවිත ගලවගන්න. උදේ රෑ වෙහෙස වෙන හෙද පරපුරම තමයි සැබෑහම දෙවිවරු. අද නර්ස් නෝනලගේ නර්ස් මහත්තුරුන්ගේ අගය මොන කවරදාටත් වැඩිය. ෝකෙටම දැන්ලා තියෙනවා මොකද මේ හෙද පරපුර නැත්තං අද මිනිස්සු පාරක් පාරක්ගානේ මැරිලා මුළු ලෝකෙම අමු සෝහනක් පිලා අඉවරයි. අපේ හෙද හෙදියන්ගේ අගේ අපිට මේ වෙනකොට ජීවිතෙන්ම දැනල තියෙනවා මේ කරන සේවයට මිලක් නියම කරන්න බැහැ හැබැයි හොඳටම දන්නවා මාස අන්තිමට ලැබෙන්නේ සොච්චං වැටපක් කියලා හැබැයි අපේ හෙද හිෙදියෝ පාරට බහින්නනම් නැෑැ? වැට වැඩි කරන්න කියලා බෝඩ් උත්ස න්නෙත් නැහැ! වැඩ කරන්න බැහැ කියලා ගෙවල්වලන් නවති නෙත් නැහ. ආණ්ඩුව්‍ය අඇත් ඒමයි! ප්‍රයිවට් අඇත්තහෙමයි. මේ ඔක්කොම පුදුමාකාර සේවයකට කැපවෙලා ඉන්නේ. හැබැයි ඒ අවුහරං අස්සේ! බොරදියේ මාලු බාන්න්නහදන උන්දලත් නැතුව නෙවෙයි. සමන් රත්න පිර කියන අර U.MPට කඩේ ගහිල්ලා මන්ත්‍රකමකුත් ගත්ත පිරිමි නස්! පහුගේ දවස්වල අර ඇත්දේ කොරෝණාව අස්සේ. එයාගේ එන්ජියෝ යුනිියන් එකේ කට්ටිය පාරට බස්සන්න හැබැයි කිසිම හෙද හෙදියකට මේ වෙලාවේ යුනිියන් මතකයක් නැහැ පක්ෂ පාට මතකයකුත් නැහැ හැම කෙනෙක්ම දකින්නේ එකම එක දෙයයි ඒ තමයි ජීවිතයේ යදින අහිංසක මිනිස්සුම්ම. අන්න ඒ මිනිස්සුන්ට හුස්මක් දෙන්න නයිට ඉංගේල් පරපුරේ දෙවිවරු අද මිනිස් ලොවේ දේවදූත වැඩේ කරනවා. අපි මේ දෙවිවරුන්ම ජීවිත කාලෙ පුරාම සස්සර වසරතුරුම අමතක කරන්න හොඳ නැහැ. නොකද මේ දෙවිවරු අදකරන මේ මහා දේවකාර්ය. කොරෝනාව නැත්තටම නැතිවුණාම අපිට අමතකවෙලා අයන්න පුළුවන්. ඒතමයි අපේ හැටි! අපේ මිනිස්සුන්ගේ හැටි! එනිසා අපිට වගකීමක් තියෙනවා. මාධ්‍යට වගකීමක් තියෙනවා. ඊටත් එයා ගිහිල්ලා ආණ්ඩුවට වගකීමක් තියෙනවා. නිෙලදහරින්ට බලධහරින්ට ලොකු වගකීමක් යුතුකමක් තියෙනවා. එතමයි. මේ දෙවිවරුන්ගේ ජීවිත දේවත්වෙන් ආරක්‍ෂා කරණ එක. ඒ නිසා මිනිස්සුනේ හුස්මක් වැටෙන මොහොතක් මොහොතක් පාසා! තමන්ගේ ජීවිත කැප කරලා ඉන්න මේමහි පිට දෙවිවරුන්ව සස්සර වසනතුරු අමත්තක කරන්න එපා. මේ දෙවිවරුන්ව එක දිනේක දෙවිතරක් නෙවෙයි හැම්ම දාම අදහන්න. ඇදහිය යුත්තන් තමයි මේ නොපෙනෙන දෙවියන් නෙවෙයි සැබෑ මනුෂ්්‍යත්වයේ දෙවියන් ගැන විශ්වාසයතියන්න අද? ඔවුන්ගේ දවස හැබැයි සැමරුම් නැති උත්සව නැති පිළිගැනීම් නැති සම්මානත් නැති නිහඬ වුණත් දේවත්වයෙන් වැඩකරන මේ සැබෑ මිනිස්සුන්ගේ අද දවස අධින් නෙමවෙන්නේ නැහැ! මේ මිනිස්සු වෙනුවෙන් හෙද හෙදියන් වෙනුවෙන් අපි කළයුතු හැම්ම උපහාරයක්ම උපකාරයක්ම ජීවිත කාලෙ පුරාම කරනවාමයි කියලා දේව වාක්‍යයක් විදිහට හිතට ගන්න නයිටීන්ගේල් ඔබතුමිය. ව පරපුරක් බේකළ සැබෑම දේවතාවයයි අදත් විමස්සුම පිටපත සුධර්මන් රොදලියකොඩගින්